ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් අතීතය බලද්දී අපට පේන දෙයක් තමයි බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ජයග්‍රහණ ලබා ගන්න උත්සාහ කළාට වඩා ගෞරවනීය විදිහට පරාද වෙන්න උත්සාහ කළ විදිහ. ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා සෙල්ලම් කරන තරගාවලියේ බංගලාදේශ කණ්ඩායමනුත් කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. මේ කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයෝ බංගලාදේශ කණ්ඩායමේ නරක කාලේ සෙල්ලම් කළ ක්‍රීඩකයෝ. මේ කණ්ඩායමත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමත් අතරේ තිබුණු තරගයේදී අපිට නැවතත් අතීතය මතක් වෙන විදිහේ ප්‍රහාරයක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දකින්න පුළුවන් වුණා. තරගේ කාසිවාසී දිනපු දිල්ෂාන් වෙනසකටත් එක්ක මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කළා. ඒ තීරණයට සාධාරණයක් කළ ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පන්දු ආර 20ේදී ලකුණු 180ක් ගන්න සමත් වුණා. නායක ඩිල්ෂාන් ලකුණු 33කුත් චාමර සිල්ලා ලකුණු 24කුත් ලබා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිම ක්‍රීඩා කළ උපුල් තරංග ලකුණු 99ක් ලබා ගන්න සමත් වුණා. 6 පාර 5කිනුයි 4 පාර 11කිනුයි හැඩවුණු තරංගගේ ඉනිමට වැයුනේ පන්දු 47ක් විතරයි. අවසාන කාලයේ අවස්ථාවක් නොලැබුණු තරංග තාමත් තමන්ගේ ඇඟේ ක්‍රිකට් තියෙනවා කියලා පෙන්නමින් සෙල්ලම් කළ මේ ඉනිම අවසාන පන්දුවේදී ලකුණු 2ක් ලබා ගන්න බැරුව ශතකයේ අහිමිවීම නම් කනගාටුවට කාරණාවක්. ලකුණු 181 ඉලක්කයක් හඹා යන්නා වූ බංගලාදේශ කණ්ඩායමට ආරම්භක කඩුල්ලට ලකුණු 57ක් එකතු කිරීමත් එක්ක ඔවුන් සටනක් දෙන්න උත්සාහ කළත් නායක ඩිල්ෂාන් පන්දු යවන්නෙක් විදිහටත් පන්දු රකින්නෙක් විදිහටත් පෙන්නපු සුපිරි දක්ෂතා නිසා බංගලාදේශ කණ්ඩායමට අවසානයේ ලැබුණේ ලකුණු 43ක පරාජයක්. ආරම්භක ප්‍රතිකරු නසමුදීන් ලකුණු 54කුත් කාලිඩ් මහමුද් ලකුණු 28කුත් ලබා ගැනීම තමයි බංගලාදේශයේ නිමේ කැපිපෙවුනේ. පන්දු යෙවීමේදී ධම්මික ප්‍රසාද් කඩලු 2කුත් දිල්ෂාන් කඩලු 3කුත් දවා ගනිද්දී විස්තර විචාරක කුටියෙන් කාලකට පස්සේ පිටියට එන රසල් ආනල් කඩුල්ලක් ලබා ගන්න සමත් වෙනවා. මේ තරගාවලිය පුරාම ඉහළම වැඩ පෙන්වන අපේ කණ්ඩායම තමයි දැන් ප්‍රසාද් ලකුණු සටහනේ අංක 1ට ඉන්නේ. ඉස්සරහ තරගයක් දිනලා තරගාවලිය සාර්ථකව අවසන් කරන්න අපේ ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.